ఆయుభవాన్ శుభ దవస విశేషంగా జనవరి మాసే హరియడమ దాహ పెణిద హవస హయాయి దేకట సెనసురు గ్రహయ విశేషం తమంగ సక్షేప్ర రాశియ వన కుంభ రాశియట సంప్రాప్త వెను విశేషంగా సెనసురు గ్రహయ యాగి కలితే వటయక్ గిహిల్ల ఎన్న అవురుదు తిహక కాలయక్ యర్ ఆయిమత్ అపిట मेवागे सेनसुरु कुंभ राशि टे इन्ने पाव आउरु तिहकट सर्याक पमय इन्ने कोहम उना मेनमे जानवारी दा हत सेनसुरु कुंभ राशि टे अविल्ला थामंगे साक्षे प्रभावने टे अविल्ला आउरु देखा मार्ग कालया कीन अन्ने क सुविशेष ए सुविशेष पे निसाम विशेषिंग अपे जीवित तुल एवागे में लोके तुल නොඑක් වෙනස් වීමලට වාජනය වෙනු. ඒ විතරක් නෙමෙයි. සෙනසුරු ගහගේ විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ විදිහට ඔහුගේ චලිතය එක වටයක් ගිහිල්ලා එන්න රාශි චක්‍රය වටේ අවුරුදු 30ක් යක්. ඔය විදිහට අවස්ථා තුනක් සම්පූර්ණ වුණාම ඒකට කියනවා ප්‍රචලිතය කියලා. සෙනසුරුගේ මේ ප්‍රචලිතය කියන එක සුවිශේෂයෙන් වැදගත් වෙනවා. ඒ කියන්නේ අනිත් පසුගිය අවස්ථාව වලට වඩා මෙන්න මේ ප්‍රචලිතය වෙන අවස්ථාව සුවිශේෂයි. මීට අවුරුදු 90කට එහා පැත්තේ ඔය වගේම ප්‍රචලිතයක් සිද්ධ වෙනවා. අන්නේ සිදුවීම් එක්ක සංසන්දනය කරලා බලනකොට මෙන්න මේ 2023 මෙන්න මේ සෙනසුරු කුම්භ රාශියේ පැමිණීම ප්‍රචලිතයක් වන අවස්ථාව. අන්නේ එක තුල විශේෂයෙන් අපිට अपे जीवित वल एवगेम लंकाव तुल सुशेषी वेनस्कम राशियक सिद्ध अप्पेटम अपिट गोड़े अन्न अपे जीवित इदिरियत गेने अन्न विश्व विशिंग लबा देन दाया देयक केलमेक हांदुन्नन पुलो अन्नेक हर्यत खलमना करने करनो गत्तो ए अनगी अवस्ताव अपि हर्यत प्रयोजने गन्न असमत उनो आयमत अपिट गोड़े इन्न विन्ने හරියටම අවුරුදු 90 පෙන්නට පස්සේ තමයි. අන්න ඒකයි මෙන්න මේ ග්‍රහ මාරුව සුවිශේෂය. එහෙමනම් ඔබ හිතන්න පුළුවන්. ඇයි ලංකාවටම සෙනසුරු මේ විදිහට අපල කරන්නේ? ලංකාවේ මිනිසුන්ට සෙනසුරු අපල කරන්නේ ඇයි? ඇයි බටහිර රටවල් වලට සෙනසුරු අපල කරන්නේ නැද්ද? එහෙමනම් ඒ රටවල් වලට අපිට වගේම වෙන්න ඕන නේද? අන්නේ තර්කය සාධාරණයි බුද්ධිමත් ඕන කෙනෙක් ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන් නමුත් ඔකට ජ්‍යොතිෂමය පැත්තේ නිසි පිළිතුරක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා ඔබේ ඒ සැකය දුරු කරන්න අන්නේ නිසයි මේ ලංකාවටම ග්‍රහයෝ අපල කරන්නේ ඇයි අපිට මෙච්චර අපල ඇයි කියන එකට පිළිතුරක් විදියට අන්න ඒකට හේතු විදියට අපි වීඩියෝ එකක් සකස් කරලා තියෙනවා අන්නේ වීඩියෝ එකේ ලින්ක් එක අපි මේකට ඇතුළත් කරනවා. ඔබට පුළුවන් ඒ සම්බන්ධ දැනුවත් වෙන්න. ඒ වගේම අපි පැහැදිලි කරනවා. ඒ ඒ ලග්න වලට මෙන්න මේ අණගි අවස්ථාව කොහොමද ප්‍රයෝජන අරගෙන ජීවිතේ ගොඩ යන්න කියන එක අපි කියලා දෙනවා. අන්න ඒ නිසා ඔබට මෙන්න මේ වීඩියෝව වැදගත් වෙයි. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මතක තියාගන්න. අපේ මේ නාලිකාව අපි ඔයාගේ බුද්ධියට කතා කරන්නේ. එහෙම නැත්නම් ඔයාගේ හැඟීම් වලට නෙමෙයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද අන් අය විවේචනය අපේ ප්‍රතිපත්තිය නොවන නිසා. අපි හරි දේ ඔයාට දෙනවා. අපි කවුරුවත් විවේචනය කරන්න සබුද්ධිග ඔබ එය තේරුම් අරගෙන අපෙන් යමක් අරගෙන ඔයාගේ ජීවිතේ හැඩගස්ව ගන්නවා නම් අන්න ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒකම තව එකක් කියන්න කැමතියි. විශේෂයෙන් මේ අපි තීරණය කරා මේ හැම වීඩියෝකම විනාඩි 2ක් වගේ පුංචි කාලයක් අපි විශේෂ කාරණාවක් වෙනුවෙන් වැය කරා. අන්න ඒකත් ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඒ හින්දා අපි අද ඉඳලා අලුත් විදියට අපේ මේ වීඩියෝ නිතරම අපි උත්සාහ ගන්නවා වෙනස් කරන්න. එහෙමනම් අපි බලලයිමු මොකද්ද අපි ඒකට නමක් තියනවා ඒ නම තමයි අස්ත අස්ත කියන්නේ නොපෙනී පියන දේ
එහෙනම් නොපෙනී තියෙන දේවල් අපි ඔයාට ඉදිරියට අරගෙන පෙන්වා දෙනවා ඒක අපේ යුතුයකම් විශ්වයත් සයිබවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව ඔබ මේ දකින්න රුවන්වැලි මහා සෑය එවනතන් සර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කළ විශ්වයේ බලගතුම ස්ථාන මෙම ස්ථානයේ විශේෂයෙන්ම මළුව සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ විශේෂයෙන් ඔබ දකින්න මේ බුදුරුව කියන දේ මෑත කාලේ නිර්මාණය වූ අතීතේ අපි මුතුන් මිත්තෝ බුදුරජාණන් වහන්සේට තියෙන භක්තිය ගෞරවය නිසා බුදුරුව කිසිම කලාකරුවෙකුට සමානව නෙලන්න බැරි නිසා වගේම කිසිම කලාකරුවෙක් ඉදිරිපත් උනේ නැහැ හැකියාව තිබුණත් බුද්ධ භක්තිය නිසා බුදු පිළිම නෙලන. ඒ වෙනුවට වුන් බුදුන් වන්දනා කිරීම සඳහා විශේෂයෙන් සිරිපතුල් ගත් ඒ වගේම ධර්ම චක්‍රය අන්න ඒ වගේ නිර්මාණ තමයි සකස් කරන්නේ විශේෂයෙන්ම ඔය සිරිපතුල් ගත් ඒ වගේම බුදුන් වහන්සේ වෙනුවෙන් වන්දනා මාන කර යොදා ගත්තා ඒ වගේ මේවට වන්දනා මාන කර අන්නේ පත් වෙනස් වුණා කනිෂ්ක රජුරුවන්ගේ පස්සේ කාලේ විශේෂයෙන් කාසි වලට බුදුන් වහන්සේගේ පිළිරු සගස්තර ඒ විතරක් නෙමෙයි ඒකට ප්‍රධාන වශයෙන් බලපෑවේ Hindu ආභාෂය කොහම වුණත් අපේ අතීත මුතුන් මිත්තෝ තවගේ මුදුන් මල් කඩ එහෙම නැත්නම් බුදුන් වහන්සේ සමානව වැඳුම් බිඳුම් කරපු සිරිපතුල් ගල් තමයි ඔබ මේ දකින්නේ මෙවැනි සිරිපතුල් ගල් විශාල සංඛ්‍යාවක් ඔබට රුවන්වැලි සෑ මළුව වටේ ඇවිදිනකොට දැක ගන්න පුළුවන් අවාසනාව කියන්නේ බොහෝ බැතිමතුන් නොදැනුවත්කම නිසා ඔවුන්ගේ පා පහසට ලක් වෙනවා මේ අතීතේ පූජනීයත්වයෙන් වන්දනාමාන කරපු ඒ සිරිපතුල් ගල් අපි යෝජනා කරනවා මෙන්න මේ සිරිපතුල් ගල් වලට ඔබ රුවන්වැලි සෑය වන්දනා කරනවා නම් ඔබ පා ගන්න එපා ඔබ එයින් ඉවත් වන්න ඒ වගේම මේ සම්බන්ධ වග කියන බලධාරී එවගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහානා හිමිවරු මෙන්න මේ මළු වටේ තියෙන සිරිපතුල් ගල් වලට නිසි ගෞරවය ලබා දෙන්න ඔබගේ දෙනෙත් විවර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පෙරුවන් සර්ණ වසර 30කට සැරයක් විශ්වය ලබා දෙන මේ සුවිශේෂී අවස්ථාව අපි පෞද්ගලික වශයෙන් ඒ කියන්නේ ඔබගේ උපන් ජන්ම ලග්නයට අනුව ඒ වගේම රටක් ජාතියක් වශයෙන් අපි කොහොමද මේ ලැබිච්ච අවස්ථාව කළමනාකරණය කරගන්නේ එහෙම නැත්නම් හසුරුවා ගන්න එකක් කියන්න මෙන්න මේ අවස්ථාව පැහැර ඇරියොත් අපි ලොකු මෝඩකමක් කරගන්නවා වෙනවා මොකද හේතුව අපි අනාගතේ උපදින්න ඉන්න අයට අපි විසින් කරන ලද අසාධාරණයක් විදියට සලකන්න පුළුවන් විශ්වය මේ අපිට ලබා දෙන අනගි අවස්ථාව අපි කොහොමද කලමනාකරණය කරගන්නේ ඒ වගේම ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් සෙනසුරු ග්‍රහයාගේ මේ පැමිණීම කොහොමද අපිට බලපාන්නේ කියන කතාවක් අන්නේකෙදි අපි සෙනසුරු ග්‍රහයා සහ මෙන්න මේ ජ්‍යොතිෂය කියන සංකල්පය පිළිබඳ පුංචි හරි බැනුමක් ලබාගෙන මේ විග්‍රහයට ගියොත් ඔබට ඒක පහසෙන් අවබෝධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරනවා ඔබගේ දැන ගැනීම සඳහා. විශේෂයෙන් මේ වික්ෂ ශක්තිය නියෝජනය කරන එක් කාරණාවක් තමයි ග්‍රහ බලය. ඒ කියන්නේ ග්‍රහයින්ගේ ගමන් රට ඒ වගේම ඔවුන්ගේ රිද්මයන් සහ ග්‍රහයින් එකිනෙකට බැඳලා තියෙන ඒ විශ්ව ආකර්ෂණය. ඔන්න ඔය ග්‍රහ බලපෑම් විශේෂයෙන්ම ග්‍රහයින්ගේ ගමන් මත සිදුවෙන
तत्व तमाय पृथ्वी जीवी अजीवी वस्तु बल पारने के अभी बहुविट विग्रह कर नमुट यहा संकल्प तमाय मेतन सिद्धवे अतरम ज्योतिषे केल किया मे लोके मे विश्व ग्रह वस्तु सियालम एक रिद्मे अगट तमाय गमन कर एवगेम लोकेट विन सियलु यहापत अयहापत खरु रिद्मे अनुकूलव रटावगट तमाय निर्माण वलती विशेषेन ऋतु भेदे एवगेम गह गस्कोलंग वल गेडी हट गणीम मनुष्य प्रजाव बिहिवीम नोयकुत सैम भौतिक सिद्धुवीम किसियम रटावक तियेन अन्य रटावट अनुकूलव तमाय मे विश्व हसिरेन्ने नत्तम पृथ्वी हसिरे अन्य रटाव मे ग्रह तरु तेक्क एम नत्तम ग्रहयिंगे गमन तेक्क संबंध करला लोकेट इदिरियट वेन्न पुलुवन देवल विय हकि देवल कियन शास्त्रय तमाय ज्योतिष शास्त्रय कियला कियन एहेम नतुव मे ग्रहयिंगेम्म ඇති වෙන බලපෑම එහෙම නැත්නම් ග්‍රහයෙන් එන කිරණම කියලා තනියම කරම විශ්වාස කරනවා නම් එතන පොඩි අවුලක් ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න. කොටිම නැවතත් කියනවා නම් මේ විශ්වයේ රටාව ඒ රිද්මය ග්‍රහ තාරකාවල විශේෂයෙන් ඒගොල්ලන්ගේ ගමන් රටාවත් එක්ක සංසන්දනය කළා එහෙම නැත්නම් ඒකට සමපාත කළා අනාගතය පිළිබඳව යම් යම් පුරෝගතන කරන ශාස්ත්‍රය තමයි ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ. අන්න ඒකත් අපි හිතේ තියාගෙනම අපි මේ විග්‍රහ කරලා බලමු. එතකොට සෙනසුරු ග්‍රහයාගෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? සෙනසුරු ග්‍රහයා කියන්නේ විශේෂයෙන්ම පෑගී සිටින ඒ වගේම සරරක් නැති ඒ වගේම දුක් විඳින අසාධාරණයට ලක් වූ ජනතාව නියෝජනය කරන්නේ සෙනසුරු ගහය. අන්නේ සෙනසුරු ගහයා බලවත් වෙනවා කියන්නේ අන්නේ පෑගිච්ච එවැගේම අසාධාරණයට ලක් වෙච්ච දුක් විඳින ජනතාවට යම් සහනයක් ලබා ගන්න පුළුවන් කාල සීමාව. අන්නේ කාල සීමාව හඳුනගෙන එන්නේ කාල සීමාව තුල ගන්නා වූ තීන්දුව තීරණ බුද්ධිමත්ව ගත්තොත් එහෙම නැත්නම් ඒව හරියට කළමනාකරණය කරගත්තොත් සෙනසුරුගෙන් මේ ලැබෙන අවස්ථාව අපිට විශේෂයෙන්ම සුබ ඵලදායි කරගන්න පුළුවන්. 2023 ජනවාරි 17 වෙනිදා කුම්භ රාශියට ආපු සෙනසුරු ගහය අවුරුදු දෙකමාරකට ආසන්න කාලය. ඒ කියන්නේ 2025 මාර්තු 29 දක්වා කුම්භ රාශිය තුල රැඳී ඔන්නෝය ආලය තුල අපේ පොදු වශයෙන් ලංකාව වශයෙන් ඒ වගේම අපේ රටක් වශයෙන් අපිට නැගිටින්න අවස්ථා දෙකක් ලබා දෙන. අන්නේ අවස්ථා දෙක අපි හරියට කල්පනා නොකර ඒ වගේම අනාගතය ගැන හිතන්නේ නැතුව හැංගීම් වලට වහල් වෙලා අපේ කැමැත්ත ප්‍රකාශ කරමු. අපිට වෙන්නේ ආයිමත් අර අවුරුදු 90ක් බලාගෙන ඉන්න. මේ ගැන වැඩි කතා නොකලා විශේෂයෙන්ම මතක් කරන්න කැමති. ඔන්න ඔය අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ ලෝකේ පල්ලෙහාම රටක් වශයෙන් තව දුරටත් මේ රටේ අසාධාරණ ඒ වගේම හොරකම් මැරකම් මත්ද්‍රව්‍ය වැඩි වෙලා මේක ලෝකේ ඉතාම පහත්ම රටක්. ඒ වගේම පහත්ම ආර්ථිකයක් හා සමාජ වටපිටාවක් තියෙන රටක් බවට පත්වීම වළක්වන්න බෑ. ඒ වගේම මේ සෙනසුරු මේ කුම්භ රාශියට පැමිණීමත් එක්ක තව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මෙච්චර කල් මිනිසු හූරගෙන මිනිසු නොමග යවලා මිනිසුන්ට ගිනි ගෙඩි දීලා ඒ වගේම මිනිසුන්ගේ කැමැත්ත අසාධාරණ විදියට වංචාවෙන් ලබාගෙන ඒ වගේම මිනිසුන්ගේ දේවල් ධනය අරගෙන සුර සැප විඳිමින් මිනිසුන්ටම ගරහපු ජාතික වීරයෝ ඒ වගේම ප්‍රභු වරු වශයෙන් පෙනී හිටපු විශේෂයෙන්ම පාලක පන්තිය වගේම ආගමික ක්ෂේත්‍රවල ඒ වගේම පූජක තුමන්ලා ඒ වගේම ස්වාමීන් වහන්සේලා කියා ගන්න අයගේ අනිවාර්යම යට දඬුවම් ලැබෙන කාලය. ඒ අය කරන ලද දේවල් වලට දඬුවම් ලැබෙන කාලය තමයි මෙන්න මේ සෙනසුරු බලවත් වීම. ඔන්නේ දඬුවම් ලැබීමත් දුර්වල ජනයාගේ ඉස්මතු වීමත් කියන කාරණා දෙක දෝලණය වෙමින් පවතින අවස්ථාවක් නිසා ඔබ මේ අවස්ථාවේ බුද්ධිමත් වෙලා සුබ දේවල් ඒ වගේම යහපත් දේවල්
පංචශීලය රකිමි යහපත් ප්‍රතිපත්ති අනුගමනය කරමි මෛත්‍රිය දක්වමින් කටයුතු කරොත් අපේ ඒ වගේම පෑගී සිටින මිනිසුන්ගේ ජයග්‍රහණය විශේෂයෙන්ම සාර්ථක වෙනවා එයට ලොකු පිටුවහලක් වෙනවා අපේ ප්‍රතිපත්ති ගරුකභාවය අන්න ඒක තේරුම් අරගෙන මෙන්න මේ ලැබිච්ච අවස්ථාව ජාතියක් වශයෙන් ගොඩ එන්න එහෙම නැත්නම් අනාගත පරපුරට හෙට දවසක් උදා කර දෙන්න මේ එන අවස්ථාව අපි කලමනාකරණය කරගමු කියන යෝජනාව ඉදිරිපත් කරනවා පවතින ග්‍රහ තත්ත්වයක් එක්ක ඒ පොදු වශයෙන් ඊට අමතරව අපි කතා කරමු පෞද්ගලික වශයෙන් ඔබේ ලක්ෂණයට අනුව ඔබ කොහොමද ශක්තිමත් වෙන්නේ එහෙම නැත්නම් ඔබ සාර්ථකත්වයට පත් වෙන්නේ මෙන්න මේ ලැබිච්ච අනගි අවස්ථාවෙන් කියන එකත් අපි කතා කරමු මේෂ ලග්නේ ඔබගේ සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ 11 වෙනිදාට ඒ කියන්නේ අයස්ථානේ අන්න ඔබට ආර්ථික ඉල්ලම එහෙම නැත්නම් මුදල් අපි ආර්ථික පැත්තෙන් ඉහළට යන්න මෙන්න මේ සෙනසුරු ගාය ලබා දෙන අවස්ථා. ඔන්න ඔක ඔබ තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම ඔබ කිසියම් ව්‍යාපාරයක් කර්මාන්තයක් පටන් ගන්න. ඒක බොහෝ වෙලාවට කුෂි කර්මාන්තයට සම්බන්ධ වෙනවා නම්, ඉඩ කඩම් වලට සම්බන්ධ වෙනවා නම්, භූමියට සම්බන්ධ රැකියාවක් ව්‍යාපාරයක් වෙනවා නම්, ඔබට මෙන්න මේ අවුරුදු දෙකමාර ඇතුළත එන්නේ ව්‍යාපාරයේ දියුණු කරගෙන ඉහළටම යන්න හැකියාව සෙනසුරු ගාය ලබා දෙන්න. ඔබ තේරුම් ගන්න ඕන හැබැයි එක දෙයක්. ඔබ අසාධාරණ විදියට එහෙම නැත්නම් විශේෂයෙන්ම දුසිල්වත් විදියට විශේෂයෙන්ම පන්සිල් රකින්නේ නැතුව කටයුතු කරනවා නම් ඔබට ඔය ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. ඔබ ධාර්මික වූ ඔබ පංචශීලයවත් රකින්න කෙනෙක් නම් ගවමස්කා කෑමෙන් වළකින කෙනෙක් සතියකට එක දවසක් නිර්මාංශව ඉන්න පුළුවන් නම් ඔබට ලැබිච්ච මේ රන් යතුරෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කියන එක අපි වාග කිමින් ප්‍රකාශ කරනවා. අවුරුදු දෙකමාර ගිහිල්ලා එහෙම උනේ නැත්තම් කියන්න අපිට චෝදනා කරන්න. මොකද අපි මේව කියන්නේ අත්දැකීමෙන් හා අපි දන්න ශාස්ත්‍රයේ තියෙන විශේෂ කරුණු අනුව සලකා තමයි අපි මේව කියන්නේ. එහෙමනම් ඔබට දෙන්න පුළුවන් අවවාදේ ඒ වගේ මඟ පෙන්වීම ඔන්න ඔය දේ තමයි. උෂභ ලග්න හිමි ඔයාට රැකියාව අපි වෘත්තිය අපින් ඉහළ තැනකට යන අවස්ථාවක් මේ අවුරුදු දෙකමාර තුර ලබා දෙයි. ඒක විදේශ රැකියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පමන් විසින්ම හදාගත්ත සෑන් රැකියාවක් වෙන්න පුළුවන්. අන්නේ රැකියාව. එහෙම නැත්නම් ඔබේම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. අන්නේ ව්‍යාපාරයට ඔයා ආයෝජනය කරන්න. එහෙම නැත්නම් අලුත් දේවල් එකතු කරගන්න ඔබට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලැබෙනවා. විශේෂයෙන්ම ඔබේ රැකියාවේ උසස් වී ඒ වගේම රැකියාවේ අමතර ආදායම් වෘත්තීය පැත්තෙන් ඔබ ඔසවා තබන්න සමත් වෙන අවුරුදු දෙකමාරක් තමයි මේ ලැබලා තියෙන්නේ. අන්න ඒක තේරුම් අරගෙන ඔයාගේ රැකියාව වෘත්තීය සම්බන්ධයෙන් ඔයා අලුත් දේවල් හිතලා අලුත් විදියට අලුත් වැඩපිළිවෙළවල් සකස් කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔයාට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ලැබෙන තවත් වටිනාම අවස්ථාවක් තමයි ඔබ මේ දක්වා හිටියේ කුලි නිවසක නම් එහෙම නැත්නම් ඔබට ගෙයක් දොරක් හදා ගන්න හැකියාවක් තිබුණේ නැත්තම් ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා ආරම්භයක් ගන්න උත්සාහ ගන්න. කොහොම හරි මේ අවුරුදු දෙකමාර තුළ ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න. අන්න ඒකට ඔයාට සෙනසුරු ගායගෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඔයාට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් නිසා මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියන එක මතක් කරගන්න. ලග්නාධිපති බුධවන මිතුන ලග්න හිමි ඔයාගේ එක පැත්තකින් ඔයාගේ අෂ්ටම ඒරාෂ්ටකයේ අවසන් වෙන අනිත් පැත්තෙන් ඔයාගේ පුණ්‍යස්ථානයේ සෙනසුරු ගාය සම්ප්‍රාප්ත වෙනවා. ඔයා අතීත සංසාරවලදී කරන ලද කුසල්වල ඒවා ක්‍රියාත්මක වන කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබ දැහැමි වෙන්න ඔබ කැමති මොනවද කරා ඕනෑම කටයුත්තක් පටන් ගන්න
ඔබට සාර්ථකත්වය අත ළඟම තියෙන කිය තියනවා කියන එක මතක් කරගන්න. ඔබ විදේශ රැකියාව බලාපොරොත්තු වෙ ඉන්නවා නම් එයට උනන්දු වෙන්න. ඒක ලැබි. ව්‍යාපාරයක් පටන් ගන්න නම් අනිවාර්යෙන් පටන් ගන්න සාර්ථක වෙනවා. ඒ වගේම ඔබ නිවසක් හදා ගයක් දරක් ඉඩකඩමක් මිලදී ගන්න අදහස් තියුණා නම් ඒකත් ඉෂ්ට වෙනවා. ඒ වගේම ඔබ වැඩිදුර අධ්‍යාපනය සඳහා යම් අදහසක් තිබුණා නම් දවසක්වත් පව කරන්න එපා ක්‍රියාත්මක වෙන්න. ඔබ හිතන් ඉන්නේ මොනවද? ඒ වගේම ඔබ විවාහයක් සම්බන්ධයෙන් හොඳම විවාහයක් වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ ලැබලා තියෙන්නේ. ඔබ කැමති ඔබට හිතෙන ඕනෑම දෙයක් පටන් ගන්න ක්‍රියාත්මක කරන්න සාර්ථකත්වය ඔබ කරා එනවා. අන්න ඒ දේ තේරුම් ගන්න. ඒ වගේම මම නම් අනුමත කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ නිතරම මේ ලොතරැයි දිනු. නමුත් ඔයාට කොමන හෝ වාසිදායක පත්ත, ඒ කියන්නේ නොසිතපු වාසි ලැබෙන කාලයක් කියන එකත් මතක් කරගන්න. අන්න ඒවත් තේරුම් අරගෙන හැකි තාක් දුරට ධාර්මිකව පංචශීලය රකිමින් ඔබ ජීවිතේ ඉදිරියට යන්න ඔබට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. ඔබේ ප්‍රතිපත්ති හා ඔබේ සිල්වත් කම මත ලැබෙන වරප්‍රසාද තමයි මේවා. ඒ ගැනත් හිතලා හැකි තාක් දුරට සිල්වත් වෙන්න ආගමනුකූල වෙන්න එයයි අපට දෙන්න පුළුවන් එකම මඟ පෙන්වීම. කටක ලග්න, කටක ලග්න හිමි ඔයා මේ වෙන විටත් බය වෙලා ඇති. මොකද හේතුව අෂ්ටම ඒ රාෂ්ටකයක් කියලා. මම නම් කියන්නේ ඔය දෙයට ඔයා සත පහකට බය වෙන්නේ. ඔයා ප්‍රතිපත්ති ගරුක වෙන්න. පංචශීලය රකින්න. පුළුවන් තරම් අසරණ අයට, අසරණ සතුන්ට, ඒ වගේම සරණක් ඇවිස් යම් කෙනෙක්ද ඔහුට හැකි ආකාරයෙන් උදව් කරා. ඒ විතරක් නෙමෙයි කන ආහාර වේලි. බත්තර පහක් හරි තව කෙනෙකුගේ බඩගින්න නිවන්න ඔබට දිවිය හැකිනම්. ඔබ ගුණවත් නම්, ඒ වගේම සිල්වත් නම්, පංචශීලයවත් රකින්න කෙනෙක් නම් ඔබට මේ සෙනසුරු ආපු වකවානුව අසුබ වෙන්නේ නැහැ. ඔබට ඒ අසුබ තත්ත්ව සුබ තත්ත්ව බවට පරිවර්තනය කරගන්න පුළුවන් ක්‍රමය තමයි මම කිව්වේ. අන්න ඒ නිසා ඔබ මෙන්න මේ කාල සීමාව තුළ නිවසක් හදන්න. එහෙම නැත්නම් කුෂිකර්මාන්තයට සම්බන්ධ කටයුත්ත. එහෙමත්ම නැත්නම් කාර්ය බහුල විවේක අඩු කටයුත්තක් ඔබ පටන් ගන්න. ඔබ වැඩි විනෝද වෙන්න සුකෝපභෝගී විදියට කටයුතු කිරීම ටිකක් මේ කාල සීමාවේ අඩු කළා. පොඩ ජීවිතේ මහන්සිය, ඒ වගේම බරපතලකම දැනෙන කටයුතු වල යෙදෙන්න ඔබට ඒක අනිවාර්යෙන්ම ආශිර්වාදයක් කරගෙන මෙන්න මේ අවුරුදු දෙකමාර තුළ අපලයක් තියෙනවා නම් ඒවත් නැති කරගෙන යම් දෙයක් ගොඩනගා ගන්න ලැබෙන අවස්ථාවක් කියන එක මතක් කරගන්න. ඒ වගේම දුසිල්වත් විදියට පංචශීලවත් නොරකින්න, ගව මස් මාංශ බුදින, ඒ වගේම හොරකම් මැරකම් කරන අයුතු විදියට ජීවත් වෙනවා නම් කාට වුණත් එයාට නම් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ කියන එකත් මතක් කරගන්න. අන්න එයාට අර කියපු විදියට තමන්ගේ ජීවන රටාව වෙනස් කළා මෙන්න මේ තියෙන අහිතකර තත්ත්වයෙන් මිදෙන්න කියන එක තමයි අපිට කරන්න පුළුවන් යෝජනාව. සිංහ ලග්නේ උපන් ඔයාගේ සෙන්සුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වෙන්නේ හත්වැන්නට. ඒ කියන්නේ කලත්‍රස්තා. විශේෂයෙන් ඔබ විවාහක කෙනෙක් නම්, ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක්, අන්න ඔයාට අන්න ඒ සම්බන්ධතාවයේ අනු ජයග්‍රහණේ මාවත විවෘත කරගන්න පුළුවන්. විශේෂයෙන් අඹු සැමි දෙන්නෙක් නම් ඔබ කිසියම් දෙයක් පටන් ගන්නව නම් දෙන්නත් එක්ක එකතු වෙලා යම් දෙයක් පටන් ගත්තොත් මෙන්න මේ කාල සීමාවේ සාර්ථකත්වයට හේතු වෙනවා. අන්න ඒක තමයි ඔබේ සාර්ථකත්වයට මේ සෙනසුරු ගහයගෙන ලබා ගන්න පුළුවන් හැකියාව. ඒ වගේම ඒ කටයුත්තට පුළුවන් තරම් ඔයාට සහයෝගය ලැබෙයි යාළු මිත්‍ර හිතවතුන්ගෙන් පවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා පවත්වන අය. ඒ විතරක් නෙමෙයි විවාහ අපේක්ෂිත අයට මෙන්න මේ කාල සීමාව තුළ
තමන්ට හමු වෙන සහකරු හෝ සහකාරිය මාර්ගයෙන් කිසියම් ධනයකට හිමිකම් කියන්න ලැබෙනවා. ඔන්න ඔය පැත්තේ තමයි ඔයාට ඇති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔයා තුල මෙන්න මේ සෙනසුරු හත්දැනේ ඉන්න කාලේ ඔයා තුල පුදුමාකාර උත්සාහයක් උනන්දුවක් ගොඩනැගෙනවා. අන්නේ උත්සාහය උනන්දුව අතාරින්නේ නැතුව ඊට අදාළ අන්ද මේ කටයුත්තක ඔයා නිරත වෙන්නේ. ඔයාට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලැබෙනවා. ඒක තමයි වාගේ සාර්ථකත්වයේ රහස. කන්‍යා ලග්නය. විශේෂයෙන් ඔයාගේ ලග්නේ අනුව සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ 6 වැන්නට. ඔයාට මෙන්න මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔයාට පහුගිය කාල සීමාවල් වල සාමාන්‍ය මානසික වශයෙන් පීඩාදායක තත්ත්ව තිබුණා නම් අන්නේ තත්ත්වය අඩු වෙලා යනවා. විශේෂයෙන් ඔබේ දරුවෙක් සම්බන්ධ ප්‍රශ්නයක් කරදරයක් හිතේ තිබුණා නම් අන්නේ තත්ත්වයත් ඔයාට වෙනස් විදියට සුබදායි විදියට විසඳ. ඒ වගේම නැන්ද මාමා ඒ පාර්ශවයෙන් උදව් පදව් ලබා ගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙ යුතු. මොකද ඔබේ ශරීර අභ්‍යන්තරයේ තියෙන නිදන්ගත රෝග මෙන්න මේ කාල සීමාවේ ඉස්මතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබ ළඟ ඉන්න ඒ වගේම ඔබෙත් එක නිතර ගැවසෙන හිතවතුන් යාළු මිත්‍රයෝ පවා හොර රහසේ එමනම් ඔබට නොදැනි ඔබට සතුරු බලවේග වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඔන්න ඒ තත්ත්ව හඳුනාගෙන ඔබ මේ වසර දෙකමාර ගෙවුවොත් ඔබ යන ගමන ඔබට සාර්ථකත්වය කරා යාමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් කිසියම් රෝග තත්ත්ව තියෙනවනම් අන්න ඒවට කල් වේලා ඇතිව ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම කන්‍යා ලග්න හිමියෝ විදේශගත වෙන්න වගේ දේවල් වලට අදහස් කරලා හිටියා නම් හැබැයි ඒවල ටිකක් දුෂ්කරතාව මැද්දේ ලොකු කට්ටක් කාලා උනත් ඒ වැඩේ සාර්ථක කරගන්න හැකියාව ලැබෙන. තුලා ලග්නේ. තුලා ලග්නේ හිමි ඔයාගේ සෙනසුරු ගහයා සැපත් වෙන්නේ පස්වැන්නට. ඒ කියන්නේ විද්‍යා ස්ථානයට. අන්න ඔය කාල සීමාව තුළ විශේෂයෙන් ඔයාට ඔයාගේ දරුවෙක් සම්බන්ධ එහෙම නැත්නම් දියණියක් සම්බන්ධයි ඔයාට සුබ ආරංචියක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමේ දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවේ කැප වෙනවා වගේම ජයග්‍රහණවල සතුට විඳ දරා ගැනීමේ අවස්ථාවක් ඔයාට ලැබෙනවා. ඔයා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් ඔයා අලුත් දෙයක් පටන් ගන්න. අලුත් විදියට ඔබගේ ක්ෂේත්‍රය දියුණු කරන්න හිතන්න. ඔබට දීර්ඝ ගමනක් ගිහිල්ලා විශේෂ වශයෙන් ජයග්‍රහණය කරා යාමේ හැකියාව ඇති. ඒ විතරක් නෙමෙයි. ඔබගේ මානසික වශයෙන් කිසියම් ශක්තිමත්භාවයක් ඇතිවන මේ සෙනසුරු ආගමනය. ඔයාට ඕනම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව ඇති. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ස්ථානගත පදිංචි ස්ථානේ එවනම් දේපළ ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා නම් අන්නේ තත්ත්වෙත් විසඳිලා ඔයාට සුබදායි විදියට ඒ ප්‍රශ්න निराකරණය වෙන කාල සීමාවක් තමයි ඔයාට මේ උදා වෙන්නේ. ඒ වගේම ඔයාගේ උත්සාහය උනන්දුව මත ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න හැකියාව ලැබෙනවා. ඔබ බලාපොරොත්තු ඉලක්ක කරා යා මේ හැකියාවත් මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. වෘචික ලග්නේ. වෘචික ලග්නේ ඔයාගේ සෙනසුරු ග්‍රහය විශේෂයෙන් හතර වැන්නට මාතෘ ස්ථානයට ගිහිල්ලා තමයි බලවත් වෙන්නේ. ඔයාට මේ කාල සීමාව තුළ යහපත් වාතාවරණයක් ගොඩනැගෙනවා. ඒ වගේම උරුම හිමිකම් ලැබෙන කාලය. භූමිය සම්බන්ධයෙන් කටයුතු කර ඉඩගඩම් දේපල වෙනදා මැණික් ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය ඔන්න ඔය ක්ෂේත්‍රවල කටයුතු කරන අයට සුබ කාලයක් විදියට අනිවාර්යයෙන්ම සලකන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබේ බලාපොරොත්තු නම් නිවසක් හදන්න අන්න ඒකට හොඳම කාලය. ඉඩමක් ගන්න අන්න ඒකටත් හොඳම කාලය. ඔබ මෙන්න මේ කාල සීමා පැලයක් හිටෙව්වත් අස්සන්න සරුවට ලැබෙන කාලයක් නිසා ඔබ බය නැතුව
ඕනම දෙයකට අත ගහන්න ඔබට මේ කාල සීමාව සුබඵල ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ රැකියා පත්ය අනු ඔයාලා ටිකක් මහන්සි වෙන්න වෙයි. කැප වෙලා වැඩ කරන්න වෙයි. විවේකයේ අඩුවේ නමුත් ප්‍රතිඵල බලාපොරොත්තු ප්‍රමාණයට වඩා ලැබි. අන්න ඒක නිසා ඔයාගේ රැකියාව ව්‍යාපාරේ වෙනදට වඩා උනන්දුවකින් ඒ වගේම කැපවීමෙන් කරන කාලයක් වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵල ඔයාට ඇස්පිරා පිටම දැක ගන්න හැකි වීම නිසා ඔයා තවදුරටත් උනන්දු වෙලා සාර්ථකත්වය කරා ගමන් කරන කාල සීමාවක් තමයි මේ ලැබලා තියෙන්නේ. ඒ වගේම සෙම් රෝග තත්ත්ව තියෙන අය, පපුව සම්බන්ධ අසනීප තියෙන අය, අන්න ඒ අය තමගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිරන්තර විමසිල්ලෙන් ඉඳලා කටයුතු කිරීම වැදගත් වෙනවා. මොකද ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය පැත්තෙන් මේ තත්ත්වය තේරුම් අරගෙන. ධනු ලග්න විශේෂයෙන් මතක තියාගන්න, ධනු ලග්න හිමියන්ට තිබිච්ච ඒ රාෂ්ට්‍රක තත්ත්වය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. අන්න ඒ තත්ත්වේ පහුගිය කාල සීමා ආර්ථික වශයෙන් ඔබ පීඩා වින්දන. අන්න ඒ තත්ත්වය වෙනස් වෙලා ඔබේ ආර්ථිකය යහපත් දිශාවකට ගමන් කරනවා, එහෙම නැත්නම් හැරෙනවා. අන්න එක ඔයාට ජයග්‍රහණය. ඒ විතරක් නෙමෙයි, ඔයා කරන කටයුතු වල කිසියම් ප්‍රසිද්ධියක් ඒ වගේම ඒවට නිසි තැනක් ලැබුණේ නැත්තම් අන්න මේකට නියම කාලය. ඔයා මොන කටයුත්තක් කරත් ඒකට නිසි වටිනාකම ඇගීමක් ලැබෙන කාලයක් වෙනවා. අන්න ඒක ඔයාට සාර්ථකත්වය සඳහා විශේෂ වශයෙන් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා වෙනකට වඩා උත්සාහයකින් උනන්දුවකින් කැපවීමකින් වැඩ කරන කාලයක් වෙනවා. අර රැකියා ස්ථානයේ ඔයාට නිසි ඇගීමක් ලැබෙනවා. ඒ වගේම පවුල් ජීවිත ගත කරන අය වෙනකට වඩා තමන්ගේ පවුලේ සමාජිකව ගැන විශේෂ අවධානයකින් කටයුතු කරන්න කටයුතු කරනවා. අන්න ඒකත් පවුලේ සමගිය ඒ වගේම සමාදානය ආරක්ෂා වීමට හේතු සාධක වෙනවා. ඔබට සමහරක් වෙලාවට අනවශ්‍ය චෝදනාව නොකළ වැරැද්දක් ඔබේ කරපිට එන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයේදී ඔබ කලබල වෙන්න එපා. ඔබ සංසුන්වයි. නමුත් ඒ සියල්ල කාලය සමග යහපත් ආකාරයෙන් විසඳිලා ඔබ නිර්දෝෂී පුජ්‍යලේ බවට පත් වෙනවා. අන්න ඒ තාක්කල් ඔබ කලබල වෙලා වැඩ වරද්ද ගන්න එපැයි කියන එකත් පැහැදිලි වශයෙන්ම අවධාරණය කර. මකර ලග්න, මකර ලග්න හිමි ඔයාගේ සෙනසුරු ගහයා ඉන්නේ දෙවැන්නට, එහෙම නැත්නම් දානස්ථානයට. ඔබ මෙන්න මේක හරියට තේරුම් ගත යුතුයි. සමහරක් වෙලාවට ඔබගේ හැසිරීම සහ ක්‍රියාකලාපය මත ඔබේ ධනය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම නැති නාස්ති කළා කිසිම දෙයක් නැති මට්ටමේ පුජ්‍යලයක් වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි යන්නේ. අන්න ඒක ඔයා හරියට තේරුම් ගත යුතුයි. එහෙම නැති වුණොත් ඔයාට මේ තත්ත්වෙන් සුබඵලයක් ලබා ගන්න බෑ. විශේෂයෙන් ඔයාගේ මේ ධනස්ථාන සෙනසුරු ගහ බලවත් වෙලා යන්න. හැබැයි ලග්නින් දෙවන්න. ඔන්න ඔහොම වුණහම ඔබේ හැසිරීම් සහ ක්‍රියාකලාපය අනුව තමයි ඔබේ ජයග්‍රහණය එහෙම නැත්නම් සාර්ථකත්වය රඳා පවතින. ඔබ විශේෂ වශයෙන් මෙන්න මේ කාල සීමාව තුළ මෙන්න මේ කටයුතු වලින් වැළකිලා ඔබ සාධාරණ ජීවිතයක් ගත කරනවා නම් ඔයාට මෙන්න මේකේ සුබඵල නෙලා ගන්න පුළුවන් අසුබ තත්ත්ව අවම කරගෙන. මොනවද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් ගත්තෙන් පස්සේ ඔබේ එදිනදා චර්යාවේදී ඔබ අන් අයට තමන් කන බත් පිඩේ අඩුම ගානේ බත් කටක් හරි තව සතෙකුගේ කුසගින්න නිවන්න ඔයා පරිත්‍යාග කරන්න. ඒක ඔයා අනිවාර්යයෙන්ම හිතර ගත යුතුයි. ඒ වගේම තමන් කිසියම් ආහාරයක් ගන්නවා අඩුම ගානේ එතන සතෙක් ඉන්නවා, එහෙම නැත්නම් මිනිස්සෙක් හරි කවුරු හරි ඉන්නවා නම් ආහාර අවශ්‍ය කෙනෙක් ඔයාට පුළුවන් නම් ඔයාගේ කෑම පතෙන් භාගයක් දෙන්න. එහෙම නැත්නම් සම්පූර්ණ හරි පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඔයාට විශ්වය ආශිර්වාද කරන. ඒ විතරක් නෙමෙයි, නැති බැරි ඒ වගේම අසරණ වෙච්ච පිහිටක් ඇවැසි අයට ඔබ කැපකිරීමක් කරලා යම් දෙයක් දෙන්න. ඒ වගේම නිතරම තමන්ට කොච්චර කෙනෙහිලිකා
තරහකාරය දේශකාරය හිටියත් ඔබ ඒ සියල්ල සමසිතින් දරාගෙන ඔවුන්ට පවා මෛත්‍රී කරන්න ඔබ නිතරම ධාර්මිකව පංචශීලය රකිමින් කටයුතු කරන්න ඒ වගේම සතියකට වරක් කිසිදු මස් මාස වලින් වැළකීලා ඔයා ඒ ප්‍රතිපත්තියක් විදියට ඒක ක්‍රියාත්මක කරන්න ඔබට ඔන්න ඔතන තමයි ජයග්‍රහණය තියෙන්නේ එහෙම නැතුව ඔබ පුද පූජා කොපමණ පිරුවත් මම හිතන්නේ ඔබට ඔය බලාපොරොත්තු වරම් ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා හැබැයි ඔබ මෙන්න මේ කියන කටයුතු ටික හරියටම කළොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔය කියන தත්ත්වය සාර්ථකත්වයට බවට පත් කරගෙන විශේෂයෙන්ම ආර්ථික යහපත් කරගෙන තිබිච්ච කරදර බාධක ප්‍රශ්න අවම කරගෙන මෙන්න මේ අවුරුදු දෙකමාර ගත කරන්න හැකියාව තියෙනවා කියන එකත් මතක් කරගන්න. එහෙම නැතුව ඔබ අසාධාරණ විදියට ඒ වගේම අධාර්මික විදියට ඒ වගේම වංචා සහගත විදියට අකුසල් පිරින විදියට කටයුතු කරන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම මේ කාල සීමාව යහපත් වෙන්නේ නැහැ. විශේෂයෙන් මතක තියාගන්න ඔබට රිද්දන්නේ ආර්ථික පැත්තෙන් කියලා. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ ඔයාට මෙන්න මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාව. කාලයකින් නොලැබෙන අවස්ථාව. මේක සර්ණමය කරගන්න හෝ එහෙම නැත්නම් මේක කිසිදු වැඩක් නැති අවස්ථාවක් කරගන්නවාද කියන එක තීරණය කළ යුත්තේ ඔබමයි. මොකද හේතුව විශ්වයෙන් ඔයාට යම් අවස්ථාවක් දීලා තියෙනවා. අන්නේ අවස්ථාව ප්‍රයෝජනය ගන්න නම් ඔයා උත්සාහවන්ත වෙන්න ඕන, ධෛර්යවන්ත වෙන්න ඕන. අන්නේ ශක්තිය ඔයාට ලැබිලා තියෙනවා. අන්නේ නිසා ඔයා සාධාරණ ධාර්මික පැත්තේ ඔය යම් දෙයක් පටන් ගන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථකත්වය ලැබෙනවම තමයි. ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම ඔයාට තමන්ගේ ඒ ශක්තියට තව කෙනෙක්ගේ සහය ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ සහකරු එහෙම නැත්නම් සහකාරී. අන්නේ ශක්තියත් ඔයා යොදාගෙන ඔයා හරි දෙයක් කරනවා නම් යහපත් විදිහට ජීවත් වෙනවා නම් ධාර්මිකව ජීවත් වෙනවා නම් ඔයාගේ අතීතයේ කරන ලද කුසල කර්ම අන්න ඒවා ඉස්මතු වෙලා ඔයා නොහිතු ආකාරයේ ජයග්‍රහණ ඔයාට ලැබෙනවා. ඔයා තේරුම් ගන්න ඔයාගේ පැවැත්ම විශේෂයෙන් මෙන්න මේ වගේ කාලවලදී කටයුතු කරනවා නම් ධාර්මිකව අවම වශයෙන් පංචශීලයවත් රකිමින් දෑතේ බලයෙන් බාහු බලයෙන් තමන් යහපත් විදිහට යමක් උපයා සපයාගෙන සාධාරණව ජීවත් වෙන අයට මෙන්න මේ කාල සීමාවේ මොනවා හරි දෙයක් විශ්වයෙන් ලැබෙනවා. ඒක සමහරක් වෙලාවට ඔබ කොළියට ඉන්න නිවසක දැන් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒ ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහයක් නිසා ඒවා ප්‍රමාද වීමක්, එහෙම නැත්නම් අවුල් වීමක් නිසා අසහනෙන් ප්‍රශ්න මැද්ද හිටපු කෙනෙකුට අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ වගේම කොච්චර හැකියා දක්ෂතා තිබුණා ඒවයි නිසි ප්‍රයෝජන මේ දක්වා නොලැබුණු අයට අන්න ඒවායට නිසි වටිනාකමක් වගේම ඒවායේ ප්‍රයෝජන ලැබෙන කාලයක් වෙනවා. ඒ වගේම රැකියාවක් ව්‍යාපාරයක් කර්මාන්තයක් කරා නම් ඒවා බිඳ වැටුණා නම් ඒවා සාර්ථකයක් තිබුණේ නැත්නම් උත්සාහයේ තරමට අන්න ඔයාට මෙන්න මේ කාල සීමාවේ ඔයා බලාපොරොත්තු ප්‍රතිඵල වලට වඩා සුබ ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි හැම දෙයකටම කලින් තමන් යහපත් ඒ වගේම ධාර්මික අර මං කලින් කිව්වාගේ පංචශීලයවත් රකින්න තත්වයක් ඇති වෙනවා. මොකද හේතුව සෙනසුරු ගායන් නිතරම පව් වැඩ කරන ඒ වගේම අධාර්මික මිනිස්සුන්ට තමයි නිතරම අපල කරන්නේ. අන්නේ තත්වය තේරුම් අරගෙන තමන්ගේ දෑතේ ශක්තිය ධාර්මිකව කටයුතු කරනවා නම් අන්න යාට ජයග්‍රහණයේ යතුර සෙනසුරු ගායා විසින්ම මෙන්න මේ කාල සීමාවේදී ලබා ගන්න හැකියාව තියෙනවා. මීන ලග්නේ. මීන ලග්නේ ඔයාගේ සෙනසුරු දොළොස්වැන්නට පැමිණි. ඒක මතක තියාගන්න ඔයාට අප්‍රේල් 22 වෙනකම්
මේ තත්ත්වයේ කිසිදු වෙනසක් දකින්න ලැබෙන එකක් නැහැ. මොකද යහපත් විදියට කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් අප්‍රේල් 22න් පස්සේ අය බලාපොරොත්තු නැති අන්දමින් වියදම් අධික වීම අනවශ්‍ය චෝදනා වගේ දේවල් වලට වැඩ ලක් වෙන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒ එක්කම මතක තියාගන්න දුර දිග ගමන් යෑමේදී තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම නීතිමය කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒක ඔබට අවාසි සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සතුරු කරදර වගේ ප්‍රශ්න නිරන්තරයෙන් ඔයාට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් වියදම් පක්ෂයේ වැඩි වෙලා ණය වෙන්නට පවා කරුණු යෙදෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේකේ මිදෙන්න ක්‍රමයක් තියෙනවා. මොකද හේතුව සෙනසුරු ගහය. එයාගේ හැටියක් තමයි යහපතේ යෙදෙන මිනිස්සුන්ට ධාර්මිකව ජීවත් වෙන මිනිස්සුන්ට අපල තත්ත්වයේ අවම කරන. අන්න ඒ නිසා ඔයා මේ කාලේ සීමාව තුල වෙන කවර දාටවත් නැති විදිහට කැපවීමක් කළා. ජීවිතේ යහමඟට ඒ වගේම තමන්ගේ ශක්තිය අනු යහපත් දේවල් කරමින් සාධාරණව ඒ වගේම පංචශීලය රකිමින් අවම වශයෙන් සතියට එක දවසක් හෝ මස් මාංශ වලින් වැළකීලා ඔයා කටයුතු කරනවා නම් ඔන්න ඔය තත්ත්වෙන් ඔයාට මිදෙන්න පුළුවන්. ඒ මිදෙනවා විතරක් නෙමෙයි ඔය යම් දෙයක් පටන් ගත්තොත් ඔයාට ඒකේ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඔබට මං කියන දේවල් සමහරක් වෙලාවට කරන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් එකම විකල්පය එපමණක්. අන්න ඒ තොර ඔයාට ජයග්‍රහණයක් නෑ. අන්න ඒක තේරුම් අරගෙන කල් තියාම ඊට අනුගත වෙලා මෙන්න මේ කාල සීමාව තමන්ටත් කරදරයක් නැතුව යහපත් විදියට ගෙවන්න කැමති නම් අන්න ඒ කටයුතු වලට ප්‍රමුඛත්වය දීලා මුහුණ දෙන්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. හරි, අපි කතා කරේ සෙනසුරු ගහය කුම්භ රාශියට පැමිණෙන ජනවාරි 17 ඉඳලා රටට ලෝකයට ඒ වගේම මට ඔබට පෞද්ගලික වශයෙන් මොනවද වෙන්නේ? අයහපතක් තියෙනවා නම් ඒ මොනවද? ඒකෙ මිදෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන් මතක් කරන්න කැමති මෙන්න මේ අසුබ තත්ත්ව වලට කරන්න ඕන පිළියම් මොනවද කියන එක සම්බන්ධයෙන් ඕනෑම ග්‍රහපලයකට ඒ පිළියම් කරලා ජීවිතේ ජයගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි වීඩියෝවක් ඉතා ඉක්මනින් එලි දක්වන. අන්නේ වීඩියෝ එකේ සඳහන් කරුණු කාරණා වලට ඔයාට අනුගත වෙන්න පුළුවන්. රට ලෝකේ කොයිතරම් පල්ලෙහාට වැටුණා. කොයිතරම් ආර්ථික කඩා වැටුණා. නෙළුම් මලක් වගේ ඔබට විකසිත වෙලා ඔබේ ගමන යන්න හැකියාව තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය ඔබට සරලව පහසුවෙන් වියදමකින් තොරව කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපි ඔයාට එළි දක්වන්නේ. අන්න ඒ පත්වය, අන්න ඒ අවස්ථාව අපි නුදුරේදීම ඔයාට ලබා දෙනවා. අන්න ඒ නිසා එය ලැබුණු ගමන් ඔබ අපට පත්වීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ යුතුකමත් ඉෂ්ට කරන්නේ කියන එක අපි මතක් කරනවා. එහෙමනම් අපේ මේ වීඩියෝව ඔයාට මොන ආකාරයෙන් හරි වැදගත් වුණා නම් අපිට ලයික් එකක් දීලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් අහපු බලපු හැම දෙනාටම සුබ දවසක්, ඒ වගේම තෙරුවන් සරණයි.